අද දින අලුතෙන් වාර්තා වන්නේ COVID-19 රෝගීන් දෙදෙනෙක්, එක් පුද්ගලයෙක් ජායල ප්‍රදේශයේ ත්‍රිරෝද රථ පදවන්නෙක්. ඔහුට විශාල සම්බන්ධකම් ඇති බව පෙනී යනවා. මෙම සම්බන්ධකම් ජාලය පිළිබඳව දැනට ඔහු සමග සාකච්ඡා කරලා මේ කරුණු සොයාගෙන යනවා. ඒකම තවත් පුද්ගලයෙක් කාන්තාවක් අවුරුදු 30 ගණනක් වන ඇය පුත්තලම් ප්‍රදේශයේ කාන්තාවක්. ඇය පිළිබඳවත් කරුණු සොයාගෙන යනවා. ඒකම මම කියන්න ඕන, මේ පහුගිය කාලය තුල මේ COVID-19 සම්බන්ධයෙන් රසායනාගාර පරීක්ෂණ වැඩියෙන් කිරීම කෙරෙහි විශේෂයෙන්ම අවධානය යොමු වෙලා තියෙනවා. දැනට සතියකට පමණ කළ ප්‍රමාණයට වැඩිය ආසන්න වශයෙන් 3 ගුණයක් දැනට කෙරෙනවා. ඒ වගේම මේ සංඛ්‍යාව තවදුරටත් වැඩි කිරීමට බලාපොරොත්තු වෙන ඉතා ඉක්මනින් මේ සඳහා වැඩපිළිවෙලක් දැනට සකස් කරලා තියෙනවා. ඒ අනුව කටයුතු කරනවා. මෙහිදී අප භාවිතා කරනු ලබන්නේ වෛරසය හඳුනා ගන්නා PCR පරීක්ෂණයයි, ඒකම රැපිඩ් ටෙස්ට් වශයෙන් විශාල වශයෙන් කතාවන එම පරීක්ෂණය අප විසින් දැන් වැලිඩේට් කරනවා අපට ලැබෙන ඒ ටෙස්ට් කිට්ස් හරහා. නමුත් මේ දක්වා ඒ ලැබුණු කිට්ස් ගත්තහම ඒ රැපිඩ් කිට් භාවිතා කිරීමට සුදුසු නොවන ගුණාත්මක භාවයෙන් යුතු බව පෙනී යනවා. ඒ නිසා ගුණාත්මක භාවයෙන් යුතු රැපිඩ් ටෙස්ට් කිට් එකක් ලැබෙන අවස්ථාවක අපි එම පරීක්ෂණයත් ඒ සුදුසු පරිදි කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි දන්නවා මේ කාලයේ අත්‍යවශ්‍යම සාධකය තමයි සංචරණය අඩු කිරීම, එහෙම නැත්නම් සමාජ දුරස්ථ භාවය. මෙය නිසියාකාරව පවත්වා ගැනීම තුළ පමණයි අපිට මේ රෝගයෙන් ගොඩේමට පුළුවන් වන්නේ. අපිට පෙනී යනවා දැන් ජනතාව මේ පිළිබඳ ඉතා හොඳ වැටහීමකට පත් වෙලා තියෙන බව. ඒ නිසා මේක සියලු දෙනාගේම වගකීමක් හැටියට සැලකිය යුතුයි. කුමන අවස්ථාවක වුණත් යම් කිසි වෙළඳ පොලේ හරි යම් කිසි විදියකින් මිනිසුන් සමග සමීප වීමට අවස්ථාව තියෙනවා නම් කරුණාකරලා එතනින් ඉවත් වෙලා වෙන වෙළඳ ස්ථානයකට හරි යන්න. හැම විටම මේ දුරස්ථභාවය පවත්වා ගන්න. මේක ජාතික වශයෙන් අප සියලු දෙනා විසින් මේ අවස්ථාවේ කළ යුතුම කාරණයක්. ඒ වගේම අපිට පෙනී යනවා මෑත කාලයේ උදාහරණ කීපයක් මේ රෝගීන් ඇතැම් විට කරුණු වසන් කරන බව. ඇතැම් වෙලාවට තමන්ගේ පුද්ගලික සංවේදී කාරණා නිසා කරුණු වසන් කිරීම කරනවා. නමුත් මෙය මම විසින් කිව යුතුයි, මෙසේ කරුණු වසන් කිරීමෙන් ඔබට, ඔබේ දරුවන්ට, ඔබේ ඥාතීන්ට සමහර විට මේ රෝගය හරහා විශාල අවඩක් සිදුවන්නට පුළුවන්. ඒ නිසා කිසිසේත්ම මේ අප වෛද්‍යවරුන්ට අපේ අංශවලට මේ තොරතුරු ප්‍රකාශ කිරීමේදී කුමන සංවේදී කාරණාවක් තිබුණත් කරුණාකරලා ඒ අදහස් නිවැරදිව ලබා දෙන ලෙස අපි ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. මොකද එහෙම නැත්නම් ඒ ඔබ රෝගියෙක් නම් ඔබ හරහා සම්බන්ධ වුණු අය හරහා අපිට පරීක්ෂණ පැවැත්වුවේ නැත්නම් එම අවස්ථාව අපිට හරියට ප්‍රයෝජනයට ගැනීමට බැරි වෙනවා. ඒක මම කියන්න ඕන, මේ වන විට අපි දුරකථන අංක දෙකක් මේ අපි හඳුන්වලා දීලා තියෙනවා, 1390 සහ 1999 වශයෙන්. මෙහි අදහස වන්නේ ජනතාවට නිවසේ ඉඳලම යම් රෝග ලක්ෂණ තියෙනවා නම් ගෙදරින් ඉවත් වෙන්නේ නැතුව, බැහැර වෙන්නේ නැතුව, විවිධ රෝහල් වලට යන්නේ නැතුව නිවසේ සිටම දුරකථනයෙන් ඇමතුමක් ලබාගෙන තමන්ට තියෙන ඒ රෝග ලක්ෂණ අනුව කුමන රෝහලට යා යුතුද, එහෙම නැත්නම් නොයා යුතුද, එහෙමනම් යා යුතු නම් කෙසේ යා යුතුද කියන එක පිළිබඳව හරියට උපදෙස් දීමත්, ඒ වගේම 1390 මගින් අවශ්‍ය නම් මේ සුවසැරිය ගිලන් රථ සේවාව සම්බන්ධ කර දීමත් කරන්නට පුළුවන්. ඉතින් ඒ නිසා මේ වුණත් මේ සේවාව අපි ඇති කරන්නේ සමාජ දුරස්ථභාවය නැවත තහවුරු කර ගැනීම සඳහා. ඒ නිසා මේ කාරණා ඉතාම වැදගත් වෙනවා. ඔබ නිවසේ සිට හැකිතරම් මේ දුරකථන අංක භාවිතා කරලා විමසීම. ඒකම අද උදෑසන
අපගේ තාක්ෂණික කණ්ඩායම ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් මහාචාර්ය මලික් පීරිස් මහතා සමග වීඩියෝ කොන්ෆරන්ස් සාකච්ඡාවක නියලුණා. පැයක සාකච්ඡාවක්. එම සාකච්ඡාව මගින් අප විසින් අත වශයෙන්ම ශ්‍රී ලංකාවේ මේ විශේෂයෙන් මේ පරීක්ෂණ ලැබ් ටෙස්ටිං පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබුවා. ඔහු විසින් අපට ඒ අවශ්‍ය උපදෙස් ලබා දුන්න. ඒ වගේම ඔහු අප විසින් කරගෙන යනු ලබන ක්‍රියා පිළිබඳව අත වශයෙන්ම සෑහීමකට පත් වෙලා ඒ පිළිබඳව ඔහු කරුණු දැක්වුවා. අද දින රෝගීන් දෙදෙනෙක් තමයි වාර්තා වන්නේ. ඒ අනුව දැනට සමස්ත රෝගී සංඛ්‍යාව 176ක් වශයෙන් සටහන් වෙනවා.